සුබ දවසක් ඔයගොල්ල හැමෝටම. ඔන්න සුබ දවසක් කිව්වා. සද්ද කරන්න එපා. සුබ දවසක් ඔයගොල්ල හැමෝටම. ඔන්න එකපාරක් වගේ අම්මව සර්ප්‍රයිස් කරා වගේ අද තාත්තගේ බර්ත්ඩේ එකට අපි සර්ප්‍රයිස් කරන්න යන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් වැඩ උදේ වැඩ කරපු නිසා මම වෙච්ච දේවල් මොනවද කියලා හරියට කතා කරන්න බෑ. මෙතනින් යාට වෙන්නේ මොනවද කියලා විතරක් මම කියනවා. ඉතින් මම හදුව තනියම චිකන් එකක්. මම ඒක හැදුව විදිය ඉතින් මම කලින් දවස් කියලා ඇති. මෙන්න මේවයි හදලා ඉවර වුණා. හැබැයි රසටම රසට තිබ්බා. හැමෝම කිව්වර හයි කියලා. සාමාන්‍යයෙන් මට චිකන් කරි එක රසට හදන්න පුළුවන්. මෙන්න ඉතින් මගේ නංගි, මගේ ලොකු නංගි, මගේ ලොකු නංගි හයි කියන්න. හයි. මෙර මගේ නෑනා, ගෙන අපුරු නෑ නෑ නෙමෙයි, හැමදේටම ඉන්න නෑ නෑ. හැබැයි නෑ නෑ කොට නංගි හයි කියන්න. කොහොම පුංචි? පුංචි කාමරේ. මේ ඉන්නේ නපුරු කෙල්ල. හයි කියන්න. හයි. නෑ මේ ඉතින් මගේ පුංචි නපුරු කෙල්ල නංගිගෙ ළමයි හැබැයි ඈ මගේ නෙමෙයි. හයි කියන්න. මොකද කොල්ල? ඕ හයි කියන්න. කියනවා තාත්තා දන්නේ නැහැ. අද සර්ප්‍රයිස් ගොඩක් තියෙනවා. ඔන්න ඉතින් තාත්තාව සර්ප්‍රයිස් කරන්න අද අපි මේ විදිහට ලෑස්ති උනේ. තාත්තා විතරක් නෙමෙයි, අම්මත් දන්නේ නැහැ අපි මේ විදිහට මේ මගේ ගෙදර රූෆ් ටොප් එකේ තමයි එයාගේ බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කරන්න මෙහෙම ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් ගිහින් බලමු උඩ මොකද වෙන්නේ කියලා. ඇත්තටම මගේ චූටි නංගේ ගොඩක් මහන්සි වෙන අය වෙනවා. හැබැයි ඉතින් ගොඩක් කැමති විදිහට අපිට ඇරේන්ජ් කරගන්න පුළුවන් තත්ත්වයක් ගොඩක් හොලන් එනවා. ඉතින් ඒත් කමක් නැහැ, මොකද තාත්තා කැමති විදිහට තමයි එක දවසෙන් තීරණය කරලා අපි මෙන්න මේ විදිහට දඩ බඩ ගාලා ලෑස්ති වෙන්න යන්නේ. මට අම්ම කතා කරා, ඔව් මට කතා කරලා අර පන්සලේ ලොකු ලස්සන පූජාවක් තියෙනවා එන්න කිව්වා. ඔව් වැඩ තියෙනවා කියලා මම වැඩිය කතා කරන්න කියන්නේ අහු වෙන නිසා. ඔන්න ඉතින් බොරු පිට බොරු ගොඩක් කියලා තමයි මම මේ විදිහට ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් කලබලෙට ලෑස්ති කරගත්ත නිසා අපිට සමහර පහසුකම් අඩුයි, විශේෂයෙන්ම මගේ පුංචි ගෙදර. කොහොමද මම මෙහෙම අතින් ගැහුවා? ඉතින් මොකද මම කිචි ගැව්වා? අම්මෝ ඒක කරන්න එපා, කියන්න එපා කියලා මෙතන ඉන්නත් එපා. නෑ නෑ බය වෙන්න එපා, කරන්නේ නෑ. ඔව් කරන්නෙම නෑ. ආ පරිස්සමට දාන්න. දුව අම්මේ ඊට පස්සේ සරලව කරනවා වැඩේ. සරලව අපිට තියෙන සම්පත් වලින් තමයි අපි මේ වැඩේ කරගෙන යන්නේ නේද? මොකද මේ ගෙදර ඇත්තටම ගොඩාක් ලොකු වාදනයක් මම එකපාරට කියන්නේ. ඔන්න ඉතින් අම්මා තවත් දෙයක් දන්නේ නැහැ. ඒ තමයි අම්මගේ අයියයි මල්ලි මෙහෙනවයි කියලා. අපේ අම්මගේ පවුලේ තියෙන විශේෂත්වය තමයි එයා පුදුම විදියට එයාගේ අයියලා මල්ලිලා ලොකු අම්ම මේ හැමෝටම අසීමිතව ආදරේ අසීමිතව බැඳලා ඉන්නවා. වෙලාවකට අපි රණ්ඩුත් කරනවා ඒගොල්ලෝ ඒගොල්ලන්ට ආදරය කරන තරමට බලා ගන්න තරමට අම්මා අපිට ආදරේ නැද්දෝ කියලා. ඉතින් එහෙම රණ්ඩුත් කරනවා. ඉතින් හැබැයි ඒ ආදරේ බැඳීමට අපි ගොඩක් ආදරේ. මේ තමයි ඉතින් අපේ සුනිල් මාමා පුංචි කාලේ ඉඳන් අපි ඔපන්න වගේ බලාගත්ත රත්තරම් මාමා කෙනෙක් තමයි මගේ සුනිල් මාමා. මෙන්න මගේ සුනිල් මාමා. දන්නේ නැහැ මොකටද කන්ද කියලා. සුමේද ළමයට කතා කරන හැටි බබා කියනවනේ ළමයට. එන්න බබා. තාත්තට බබා පුතාව. තාත්තා හිත අහන් දෙන්න නේ. ඔය කටේ දන්නේ මොකක්ද? මම උඩට ගිහලා කලින් හිට අරන් දෙන්නේ බෑ නේද තාත්තේ? කිව්ව ගමන් අරන් දින හැරෙද වැඩ කරාද? අද සිට්‍රසින් මෙහෙම ඉන්නේ. සිට්‍රසින් බොන්නේ නැව. සිට්‍රසින් නෙගිල්ලෝ.
ඔයාලට පේනවාද අද නම් ගෙදර යුද පිටියක් වගේ ඉතින් හැමෝම ඇවිල්ලා නිසා මට හිතුණා හැමෝම ටික ටික හරි ඔයගොල්ලන්ට අඳුන්වලා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් මේ තමයි අපේ පවුලේ අයත් එක්ක මං ඉන්න විදිය. හරිම සරලයි අපේම විදිහට. ඉතින් ඒ නිසා මට හිතුණා මේ විදිහට ඔයගොල්ලොත් එක්ක කතා කර කරම වැඩ ටික කරන්න. මේ මගේ හස්බන්ඩ් දන්නයි දන්නවනේ මේ කවුද කියලා. හැබැයි ඉතින් කාලෙකට පස්සේ තමයි මේ වගේ කට්ටියක් අපේ ගෙදර ආවේ. ඉතින් ඒ නිසා ඇත්තටම මට අද දවස නම් ගොඩක් සතුටුයි. ඕ ඔයාගේ අයියා. එයාත් වැඩ ළමයි. එයා කියන අයියා කියන්නේ. ආ මඩද? මාරුත්‍රක් එක්ක හරි දෙද නම්. එද්දේ යනවා. ඔයා ඩ්‍රයිව් කරනද? සීමිදී. මාරුත්‍රක් රටවට යනවා. නම් ගියානවා. එහෙමද? ආය. අප මං ඇත්තටම බය වුණා මෙයා ඩ්‍රයිව් කරද්දි. මොකද පාර මාරු වෙන්නේ නැහැ. එහෙමද? පාර මාරු වෙන්නේ නැහැ. ඉස්සර කියන්නේ ඉස්සර නෙමෙයි. ඔන්න ඔය විදිහට තමයි ගෙදර හැමෝම වහම එහෙම මෙහෙන් ඕපු දූප අනම් මනම් ඔය ඔක්කෝම කතා කර කර හිටියේ. මං ඒ වගේ දේවල් වලිනුත් පුංචි කොටසක් ඕගොල්ලන්ට දැම්මේ. මම ගෙදර සහ අපි ගෙදර ඉන්න විදිහ ඔයාලට දැනගන්න මේ පේනව නේද? අපි මේ විදිහට ලෑස්ති කරාට මේ හුලඟත් එක කිසිම දෙයක් කරන්න බෑ. අනිත් එක තමයි අපේ තාත්තා නම් වැඩිය මේ වගේ දේවල් වලට ලොකුවට කැමැත්තක් නැහැ. එයාගේ කැමැත්ත වෙන දෙයක්. ඒක මං කියන්නම් ඊට කලින් මගේ පොඩ දෙන්න තුන් දෙනත් මෙන්න මෙතන සෙල්ලම් කරනවා. ඒ වගේ මං හරිම ආසයි මෙන්න මේ මෙතනට ඇවිල්ලා මේ වගේ අහස දිහා බලාගෙන ඉන්න. ඉතින් මේගොල්ලොත් ඒගොල්ලන්ගේ පාඩුව, ඒගොල්ලන්ගේ වැඩ, චිත්‍ර අඳිනවා නේ මන් දන්නේ. ඒගොල්ලන්ට ඒ ගැන ගානකුත් නැහැ. ඔන්න ඊට පස්සේ මම පල්ලෙහාට යනවා. දැන් එනවා විශේෂ කෙනෙක්. ඒ කවුද කියලා කියන්න තමයි මම දැන් මේ ලෑස්ති වෙන්නේ. නංගිගේ දුවගේ බෝයි ෆ්‍රෙන්ඩ් එනවා. හැබැයි නංගිගේ දුව දන්නේ නැහැ එයා එනවායි කියලා. ඉතින් එයා මෙහෙම කතා කර කර ඉන්න අතරේ අපි මේ වගේ වැඩකුත් කළා. කතා කරන්න මොනවා හරි. දන්න සර්ප්‍රයිස් විට සර්ප්‍රයිස් ගොඩක් තියෙනවා. මේ වගේ සර්ප්‍රයිස් එකක් කරේම නෑ මෙයාට. මෙන්න කෆල් එක දැන් අඳුර ගන්න. කොහමද? එයා මචං කියන ගණන් ගන්න පව. මේ වට හම්බෙලා නෑ නිතින් එහාව. එකම ක්ලාස් එකේ එකම වයස. අය ආනන්දේ, සුමේද ආනන්දේ. මේ ආනන්දේ. කොහොමද? අම්මා යාට. අයියා නෙවෙයි, අංකල්. ගාන්න ෂේප් කරනනේ. නේ. උනා ගාන්න අරිනා. අයියා මෙයාට කෝල් කරලා කිව්වා පල්ලෙහාට ඇවිත් කෝල් කරන්න කියලා. ආයේ. එතන මෙයා ඇයිද කොට දන්නේ? මොන අදලෝ ආදිල කෝල් කරගෙන ඉඳී අයියෝ ඉතින්. අද මම ආවේ ආයෙත් එතන පණිය. නෑ මම ඇත්තටම වීඩියෝ කරේ දැන් මේ එනව දැනගෙනම නෙවෙයිනේ නිකන්නේ. පස්සේ තමයි මෙයා කිව්වේ. නැති වෙනවා. ලොකු අම්මා නෙවෙයි සුමේද ඔයාට අහුවෙච්ච නෑ අමතක වෙච්ච කියලා කියනද? දැන් අපි අංකල්ලෝ යාන්ටිනේ හරිද? දැන් මේගොල්ලෝ බැඳලා ළමේ කමන අපි ආච්චි වෙන්න වැඩි කල්යයිද කියන්නකෝ. මන්නම් ගණන් ගන්නවා. කොච්චර උනත් 100ක් ඔන්න ඉතින් සුමේදත් කාලෙකට පස්සේ ආව නිසා තමයි මේ දේවල් දැනගත්තේ අඳුරගත්තේ. ඉතින් ඒගොල්ලන්ටත් පොඩ්ඩක් කොහොම කතා කර කර ඉන්න දීලා මං හිතුවා ආයෙත් තීරුඩට ගිහිල්ලා මොනවද වෙන්නේ කියලා බලන්න. මොකද තාත්තා දැන් මග එනවලු. ඉතින් ඒගොල්ලන්ට ওই විදිහට කතා කරන්න ඉඩ ඇරලා ඉතින් මං ආයෙ උඩට ගියා. මොකද චූටි නංගේ හරියට මහන්සි වෙනවා. මොකද උඩ තට්ටුවේ ලයිට්ස් ටිකක් මදි. ඉතින් මොකද අපි ලොකු ප්ලෑන් එකක් කළේ නෑනි මුලින්ම. ලයිට් එක මදි ටිකක් කවන්න.
ඔනේ ඉතින් තාත්තා නම් කැමති මෙන්න මේ විදිහට. එයා කැමති පොඩි පැදුරු පාටියක් හරි එහෙම නැත්තම් සින්දුවක් කියලා එයාගේ වයසට ගැළපෙන අයත් එක්ක කතා කර කර නිදහසේ ඉන්න. ඉතින් ඒක තමයි වැඩිහිටියෝ වුණාම ගොඩක් අය කැමති. ඉතින් ඒ නිසා අපි හදිස්සියෙම උනත් මෙන්න මෙහෙම පුංචි ඩීජේ එකක් ගෙන්න ගත්තා. ඉතින් මේ හැම දෙයක් ගැනම ප්ලෑන් කරලා හැම දෙයක් වුණේම මහන්සි වුණේ මගේ චූටිණන්ගේ. ඔය දැනුත් පුටුවක් උඩ නැගලා ඉන්නේ තාත්තා එනකම් බලාගෙන මොකද වෙන්නේ කියලා අපි දැන් බලමු. ලොකුවම දන්නේ නෑනේ ඔයා තරං අම්මෝ ඔයාගේ සර්ප්‍රයිස් එක හරි හරි පොඩ්ඩින් කියන්න අමතකනවා මෙන්න මේ ලස්සන කේක් එක හැදුවේ මගේ ලොකු නංගි. එයාට ලස්සනට වගේම රසටම රසට කේක් හදන්න පුළුවන්. මගේ පුතාගේ බර්ත්ඩේ කේක් එක හැදුවේ ලොකු නංගි.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි දවස ඉවර වෙන්න ලං වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් හදන්නේ පුංචි සින්දුවක් කියලා තාත්ත කැමති විදිහට මේ පාටි එක පටන් ගන්න. ලොකුවම කියන්න ඕනේ. ලොකුවම කියන්න ඕනේ. ඒ තාත්තගේ සින්දුවක් අහන්න ඕනේ. El calor. ඔන්න ඔය විදිහට මේ දෙන්නත් ලස්සනට සින්දුවක් කිව්වා. ඉතින් සින්දුවක් නෙමෙයි සින්දු දෙක තුනක්ම කිව්වා. ඒ වුණාට අපිට දාන්න බෑනේ. ඉතින් ඒ වගේම අපේ ලොකු අම්මටත් ලස්සනට සින්දු කියන්න පුළුවන්. මොකද එයා සින්දු කිව්වත් අපිට දාන විදිහක් නැහැ. මොකද පුංචි කාලේ ඇත්තටම මම සින්දු කියන්න ඉගෙන ගත්තේ ලොකු අම්මගෙන්. එයා සින්දු කියනවා අහගෙන ඉඳලා තමයි මම ලස්සනට සින්දු කියන්න පුළුවන් දන්නේ. හැබැයි මම සින්දු කියන්න පුරුදුනේ. ඊට පස්සේ ලොකු අම්මත් එක්කත් මම මෙහෙම සින්දු කිව්වා. ඒ වගේම ලොකු අම්මත් සින්දු කිව්වා. හරි. ඔන්න ඔහොම තමයි අපේ පුංචි පාටිය ඉවර වෙන්න යන්නේ. ඉතින් පුංචි අයටත් ගොඩාක් සතුටුයි. ඒගොල්ලෝ ගොඩක් සෙල්ලම් කරා. මං හිතන්නේ වැඩිපුරම සතුටුනේ ඒගොල්ලොන්ද කොහෙද. ඉතින් සීයාට මෙහෙම ඉන්න දෙන්නේ නැහැ. මේ මගේ නංගියාගේ හස්බන්ඩ් ඒ. ඉතින් සීයාට මෙහෙම හැම වෙලේම කරදර කරනවා මෙන්න මේ පොඩ්ඩක්. ඉතින් මෙන්න මෙහෙම තමයි අද දවසේ තාත්තගේ බර්ත්ඩේ එක අපි ලෑස්ති කරලා තිබුණා. ඇත්තටම හරිම කලබලයට. ඊයේ දවසේ තමයි අපි ටක් ගාලා ප්ලෑන් කරේ. ඔන්න ඔහොම තමයි ඉතින් අද දවස් ඉවර වෙන්නේ යන්නේ. එහෙනම් මං දැන් නවතිනවා. ආයෙත් මේ වගේ ලොග් එකක් ගේන්නම්. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ ටිකටම මේ වගේ රැඳිලා ඉන්න සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට්ස් මට එවන්න. ඒ වගේම මම මේ දවස්වල ගොඩාක් වැදගත් වැඩ කිහිපයකට අත ගහලා ඉන්නවා. ඉතින් ඒ දේවල් ගැනත් දැනගන්න පුළුවන් සහ ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මං හිතනවා ඔයගොල්ලෝ ගොඩක් කැමති වෙන දේවල් කිහිපයක් එක තමයි මං ඉස්සරහට වැඩ කරගෙන යන්නේ. ඉතින් එහෙනම් දිගටම රැඳිලා ඉන්න මං ගිහිල්ලා එන්නම්. ආයෙත් හම්බෙමු. ඔයගලන්ට සුබ අනාගතයක්. බයි. මොනවද කියවන්නේ බොරු? මොනවද ඔය බොරු කියවන්නේ?